අපි හැමෝම වගේ ඉන්ටර්නෙට් එකට පාවිච්චි කරන්නේ Google කියන සර්ච් එන්ජින් එක. ඉතින් මේට අමතරව Yahoo, DuckDuckGo වගේ සර්ච් එන්ජින් තිබ්බට අපි හැමෝම වගේ පාවිච්චි කරන්නේ Google කියන සර්ච් එන්ජින් එක. ඉතින් මේ අතරින් අපි වෙබ් බ්‍රවුසර් එක විදිහට පාවිච්චි කරන්නේ Google Chrome එක. ඉතින් ඔයා සර්ච් කරන දේවල් Google Chrome එක හරහා Google එකේ සර්ච් කරන දේවල් ඔයාලා මෙන්න මෙතනට ගිහිල්ලා ක්ලියර් කරනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ browsing history එක ඔයාලා මෙන්න මෙතනින් ක්ලියර් කරනවා. ඉතින් ඔයාලා මෙතනින් ඔයාලගේ history එක ක්ලියර් කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. මෙතනින් ක්ලියර් වෙලා යන්නේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ තියෙන history එක විතරයි. ඉතින් ඔයා සර්ච් කරගත්තු හැම දෙයක්ම වගේ ඔයාගේ Google account එකේ save වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට සිද්ධ වෙනවා ඔයාගේ Google account එකෙන්ම ඔයාගේ history එක delete කරලා දාන්න. එහෙම නැත්නම් ඔයාලා මෙන්න මේ විදිහට මෙතන මේ app එකෙන් විතරක් history එක ක්ලියර් කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ Google account එකෙන්ම ඔයාගේ search history එක delete කරගන්න කියලා. ඉතින් එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සලා මම මෙන්න මෙතන Google Chrome එක ඕපන් කරගත්තා. දැන් ඔයාලට මම මෙන්න මෙතන මේ search bar එක උඩ touch කරලා පෙන්නුවොත් එහෙම ඔයාලට මෙතන පේනවා ඇති මම ඊට කලින් search කරගත්ත දේවල්. ඉතින් අපිට මෙතනටත් මෙන්න මේටේ clear කරගන්න පුළුවන්. මෙන්න මේක උඩ touch කරන් ඊට පස්සේ ඔයාලට මෙතනින් පේනවා ඇති මෙන්න මේ වගේ message එකක්. ඉතින් ඔයාලා මෙන්න මේක okay කරාට පස්සේ එතනින් ඒක delete වෙලා යනවා ඔයාලා දැන් පේනවා ඇති. ඉතින් ඔයාලට මේ හැම එකක්ම මෙතනින් මෙන්න මේ විදිහට delete කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම ඔයාලට දැන් ගිහිල්ලා පෙන්නන්නම් මෙන්න මෙතනට මෙතන මේ තියෙන ඊතලෙ උඩ touch කරලා ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති history කියලා එකක් තියෙනවා. ඔයාලා මෙන්න මේකට කරා කියලා අපේ මේ හිස්ටරි එක ඩිලීට් වෙන්නේ අපේ මේ ඇප් එකේ තියෙන දේවල් විතරයි. කියන්නේ මේ Google Chrome එකේ තියෙන දේවල් විතරයි මෙතනින් ඩිලීට් වෙලා යන්නේ. ඒත් ඔයාගේ Google account එකේ ඔයා මේ සර්ච් කරපු හැම දෙයක්ම වගේ සේව් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම ඔයාලට දැන් කියලා දෙන්නම් කොහොමද ඔයාලගේ Google account එකෙන්ම ඔයාලගේ Google account එකේ තියෙන history එක delete කරගන්න කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙයි ඔයාලගේ account එක. මෙන්න මෙතන ඔයාලට ඔයාලගේ account එක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේක touch කරගන්න එක මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති manage your Google account කියලා. ඔයාලා මෙන්න මේකට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ account එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ data and privacy කියන එක touch කරගන්න එක. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකේ පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් my activity කියලා එකක් තියෙනවා. ඔයාලට මෙතන පේනවා තියෙන්නේ history settings කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක යටතේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාලා account එකට ආවට පස්සේ. මෙතන ඔයාලට පේනවා තියෙන්නේ data and privacy කියලා එකක් තියෙනවා. ඔයාලා ඒකට ආවට පස්සේ මෙතන පේනවා history settings කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට මෙතන පේනවා my activity කියලා එකක් තියෙනවා. ඔයාලා මෙන්න මේක උ touch කරගන්න මේ විදිහට. ඉතින් මේක ටච් කරගත්තට පස්සේ ආ මීට කලින් සර්ච් කරලා තිබ්බ හැම දෙයක්ම වගේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ Google එකේ විතරක් නෙවෙයි. ඔයාගේ Google account එක පාවිච්චි කරලා Play Store එකේ, YouTube එකේ, Google එකේ, ඒ වගේම Google Maps එකේ මේ හැම දෙයකම ඔයාලා සර්ච් කරපු දේවල් ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති filter data and product කියලා එකක් තියෙනවා මෙන්න මෙතන. ඉතින් ඔයාලා මෙන්න මේක ටච් කරගන්න. ඉතින් මේක ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ always කියන එක ටච් කරගන්න එක. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලා මෙතන මේ තියෙන හැම එකකටම ටික් එක දාලා මෙතනින් ඩිලීට් කරගත්තොත් එහෙම ඔයාලට මෙතන පේනවා ඇති Google Ads, Android, Play Store, ඊට පස්සේ සර්ච් කරපු දේවල්, වීඩියෝ සර්ච් කරපු දේවල්, image, ඒ වගේම YouTube මෙන්න මේ හැම දෙයක්ම වගේ මෙතනින් ඩිලීට් වෙලා යනවා. ඉතින් දැන් ඔයාලට අවශ්‍ය වෙන්නේ Google එකෙන් සර්ච් කරපු දේවල් විතරක් ඩිලීට් කරගන්න. ඉතින් ඊට පස්සේ මම මේ select all කියන ටික් එක මෙතනින් off කරගෙන ඊට පස්සේ මට දැන් ඕන වෙන්නේ මෙන්න මේ search කියන එක. Google search කියන එකට මම මෙන්න මේ විදිහට ටික් එක දාගන්නවා. ඉතින් ඊට පස්සේ image search කියන එකටත් මම මෙන්න මේ විදිහට ටික් එක දාගන්න. ඊට පස්සේ මෙන්න මේ video search කියන එකටත් මෙන්න මේ විදිහට ටික් එක දාගන්නවා. මොකද මම මේ Google එක හරහා තමයි මෙන්න මේ හැම දෙයක්ම මෙතනින් search කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඕන නම් YouTube එකේ, Play Store එකේ අනිත් දේවල් වගේ මෙතන තියෙන අනිත් දේවල් උතාලට නම් ඩිලීට් කරගන්න පුළුවන්. ඉතින් මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ තුන නිසා, මේ Google එකේ තියෙන ටික විතරක් නිසා මම මෙතනින් මෙන්න මේ තුන විතරක් මෙන්න මෙතන ඔන් කරගෙන ඊට පස්සේ මෙන්න මේ next කියන එක ටච් කරගන්නවා.
හරි ඊට පස්සේ ඔයාලා මෙතන පේනවා ඇති delete කියලාක් තියෙනවා. ඔයාලා මෙන්න මේක ටච් කරගන්න. ඉතින් ඔයාලා මෙන්න මේ delete කියන එක ටච් කරාට පස්සේ ඔයාලා පේනවා මේ ඔයාලා මෙතනින් search කරපු හැම එකක්ම වගේ මෙතනින් delete වෙලා ගියා. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ okay කියන එක ටච් කරගන්න එක. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතනින් search කරපු කිසිම දෙයක් මෙතන තියෙන්නේ නැහැ. ඔයාලා search කරපු හැම දෙයක්ම වගේ ඔයාගේ Google account එකම delete වෙලා යනවා. ඉතින් ඔයාලා හැම වෙලෙම ඔයාලා Google Chrome එකේ අතන අර browsing data වලට ගිහිල්ලා history එක එතනින් clear කරන්න නැතුව මෙන්න මෙතනට අවිල් ඔයාලා මේ ඔයාලගේ account එකේ තියෙන හැම දෙයක්ම delete කරගන්න මම මේ කියලා දුන්න විදිහට. ඉතින් ඊට පස්සේ ඔයාලා account එකේ තියෙන හැම history එකේ ඔයාලා delete කරපු හැම දෙයක්ම වගේ delete වෙලා නැහැ. ඉතින් එතකොට ඔයාලා කිසිම දෙයක් මෙතන ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඊට කොහොඳයි කියලා හිතනවා නම් like කරන්න, comment කරන්න, ඒ වගේ මේවාගේ ඔයාලට බලන්න share කරන්න. ඒ වගේ මේ මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න. ඉතින් එහෙනම් ඊළඟ video එකෙන් ඉක්මනින්ම හමු වෙමු.